අපි සාමාන්‍ය කෝල් එකක් ගන්නෙත් හරිම අපහසුවෙන් අපි මීට කලින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දුන්නා මේ තියෙන එකට ආපු ලියුම මේ තියෙන්නේ මට ඒකට ලැබුණු පිළිතුරු ලේටර් එක මේ තියෙන්නේ ටෙලිකොන් සමාගමෙන් අපිට ලැබුණු ලේටර් එක තාමත් අපිට හැබැයි කිසිම මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ලැබිලා නැහැ දැනට අවුරුදු දෙකක් විතර දැන් මේ තියෙන්නේ මේ යවපු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ආපු ඩේට් එක තියෙනවා ඒ ඉමි නම්බර් එක තියෙනවා අපිට 2017 3/9 තමයි මට මේකට රිප්ලයි ලේටර් එකක් ඇවිල්ලා තියෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම තමයි මේ තියෙන එළියුම. තාමත් ඒ වුණාට මේ වැඩේ වුණේ නැහැ. දැන් අවුරුදු කීයක්ද බලන්න. තව දැන් අවුරුදු දෙකකටත් වැඩි. අපි තාමත් එතනමයි. ඕන එන්න ඇවිල්ලා බලන්න මේ ගමේ මිනිස්සු අහිංසක 10 11 12. දැන් මේ දවස්වල සූම් තාක්ෂණයෙන් උගන්වනවා. නමුත් මේ අපේ ළමයි දුක් විඳිනවා. ගස් උඩ ගල් උඩ කොළඹ ළමයින් ගත්තාම අපේ ළමයි හරිම දුක් විඳිනවා. ගාමීය ජනතාව රටේ සංවර්ධනය ගැන කතා කරනවා. නමුත් අපේ මූලික පහසුකම් වෙන අන්තර්ජාල පහසුකම් දෙන්නේ නැතුව ළමයින්ට කියනවා සූම් බලන්න අරක බලන්න මේක බලන්න කියලා. එහෙම වැඩක් නැහැ. ඇවිල්ලා බලන්න. ඔයාලම ඇවිල්ලා බලලා අපිට සම්නිවේදන පහසුකම් අපිට ලබලා දෙන්න. නිකන් කෝල් එකක් ගන්නවත් බෑ ඇත්තටම කියනවා නම්. මගේ නම දිනශිකා දෙල්හානේ. මගේ යුනිවර්සිටි එක මොරටුව. මම අවසාන වසර ඉගෙන ගන්න කෙනෙක් ඉංජිනේර් ෆැකල්ටි එකේ. ඇත්තටම අපිට දැන් මේ පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක අපිට ඔන්ලයින් ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් හින්දා අපිට දැන් සිග්නල් වල ප්‍රශ්නයක් හින්දා අපිට කියන්නේ අපේ ගෙවල් වල ඉඳන් මේකට අපිට මේ මුහුණ දෙන්න බැරි වෙනවා. ඒක නිසා මේ වගේ අපිට මේ වගේ ස්ථාන වලට ඇවිල්ලා තමයි අපිට ඔන්ලයින් ලෙක්චර්ස් වලට මේ संबंध वे मेतन अतर मेतन मे प्रदेश तीन उसम तेन विन ओणी मिता मेतना तेन पुलवा दवा कल दीतरा मुकद मेतन वाले पेन वाटेट खेलाइए इकन सब मे रेट मे रे विद्या है सामान रखे रेट तब लिचेसा प्रश्न हिंदा मट विरा मेघ मे थोड़ा इन इकट्ठी मेक प्रश्न गोड एक हिंदा कीनो रजे मेकट मेदि हेला අපිට මොකක්hari ටව එකක්hari මොකක්hari මේකට විසඳුමක් ලබා දෙන විදිහට අපි රජණී ඉලා සිටිනවා පහෝගේ අවුරුද්ද තුල නැත්තම් මාර්තු මාසේ 11 වෙනිදායින් පස්සේ අධ්‍යාපන කටයුතු අඩාල වුණා මේ දූ දරුවන්ගේ බොහෝ දූ දරුවෝ ඇත්තටම පාසල තුලට පැමිණියේ නැහැ පාසල් වලට ගියේ නැහැ ඒ හේතුව නිසා පහෝගේ අවුරුද්දේම අධ්‍යාපන කටයුතු මේ දරුවන්ගේ ගොඩාක් අඩාල වුණා ඒ හින්දා ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ නැවත ඇත්තටම ඔන්ලයින් මගින් අපිට කරගෙන යන්න අපහසුතාවය ගොඩාක් ඇති වුණා. ඒ හේතුව දරුවන්ගේ අපහසුතාව මත මේ ජීවත් වෙන මේ දරුවෝ දුරකථන පහසුකම් ගොඩාක් අයට නොමැතිව තිබුණා. දෙමව්පිය බොහෝ ඇත්තටම මේ කුලී වැඩ කරලා ගොඩාක් ජීවත් වෙන දෙමව්පිය තමයි මේකේ ඉන්නේ අපහසුතාව මැද. ඒ අපහසුතාව මැද වුණත් ඒ දෙමව්පිය ඒ දුෂ්කරතා මැද දරුවන්ට දුරකථනයක් ලබාගෙන දුන්නත් ඒ අධ්‍යාපන කටයුතු වලට නිරත වීමට බාධාවක් ඇති වුණා. ඒ කියන්නේ මේ ළඟ ගම්මානික අම්මානිකරව ළඟක ටවර් එකක් නැහැ අපට. ඒ හේතුව හින්දා අපේ ගම කඳු අලල්ලකින් වට වෙලා වගේ තියෙන්නේ කෑගල දිස්ත්‍රික්කේ මායි මේ වගේ තමයි තියෙන්නේ ගොඩක් දුෂ්කරයි. අපිට ඉස්කෝලේනොයි අමතර පන්තිවලනොයි ඔන්ලයින් ක්ලාස් කරනවා. ඒවට සමහර දවස්වලට ඉන්න වෙන්නෙත් නැහැ. වැස්ස දවසකට හැම අපිට හැම මේ පන්ති වලට ඉන්න වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ අපි කන්දකට නැත්නම් වෙලකට පාරකට යනවා සිග්නල් හොයාගෙන. එහෙමත් යන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒක ගොඩක් අනාරක්ෂිතයි. බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඒකට අපිට ඉක්මනට විසඳුමක් ලබා දෙන්න ලෙස. මේ අපේ ගෙවල් ළඟ ඇත වත්තක් තියෙනවා. එතෙන්ද මේ සිග්නල් තියෙනවා. ඒකෙන්ද මම නංගිත් එක්ක එතෙන් ගිහිලා තමයි ඔන්ලයින් පන්ති කරන්නේ. වැස්ස දවසට හැම එතෙන්ද යන්න බෑ තෙමෙනවා. මම සෙව්වන්නේ ඒක නායක ඉගෙන ගන්න කෑමාව සුජාතා විද්‍යාලයේ. අත්තම කිව්වොත් මම මේ සැරේ මේ තව මාස දෙකකින් තියෙන ඔලල් විභාගයට සහභාගී වෙන්න ඉන්නවා. ඒකට දැන් ප්‍රයිවට් ක්ලාස් වලින් ඔන්ලයින් ක්ලාස් කරන Zoom එක ඔස්සේ එහෙම තව ඉස්කෝලෙනුත් කරන Microsoft Teams ඔස්සේ ඒකකටවත් සහභාගී වෙන්න බැරි වෙලා තියෙනවා සිග්නල් නැති හින්දා. අපි සිග්නල් හොයාගෙන කිලෝමීටරක් විතර දුරින් තියෙන කඳු උඩ නම් ඉන්න ඕනේ සිග්නල් හොයාගෙන. එතන ඒත් රැට ඉන්න බැරි හින්දා 8-10 පන්ති තියෙනවා. එතන රැ ඉන්න බැරි හින්දා තාත්තත් එක වීල් එක යනවා පාරින් නම් තම ඔන්ලයින් ක්ලාස් වලට සහභාගී වෙන්නේ.